टेलीशन टेलीवैकिया टेलीशन टेली අලුත් අගමැතිද අභිනව අගමැතිද කියලා හිතාගන්න බැරිවයි ටෙලිවැකිය ආරම්භ කරන්න වුණේ අලුත් තුනතුන් පරණ වනතුන් දැන් ඉතින් අගමැති රනිල් නිසා සුභපතන්නේ නැතුව ආරම්භ කරණ එක යුක්ති සහගත නෑ හෙනිසා මෙහෙම සුභ පතන්නම්. හායවෙනි වරටත්න් අගමැතිවුණ ඔබට සුභ අගමැතිකමක්ම වේවා. ඔබට සහ රාජ පක්ෂලට අගමැතිකම සුභ වනවාට කිසිදු සැකයක් නැහැ. ඔබට සුභ පැතිවේ රටත් සුභ වේවායි කියන නිමල පැතුමත් එක්කයි. නමුතුන් අප නිරන්තරයෙන්ම මාධ්‍ය ආයතනයක් ලෙස සිට ගන්නේෙත් සිට ගත්තෙත් ඔබ සමඟහෝ රාජපක්ෂලා එහෙමත් නැත්නම් සජිත් ලහෝ අන්්‍රලත් එක්ක නෙවෙයි. අප සිටගන්නේ ජනතාවගේ පැත්තේ, අප සිටගන්නේ යුක්තිය සහස්සාධාරණත්වය පැත්තේ. අද ටෙලිවැකිය ලියන්නේ හෙට ලියවෙන්නෙත් එහෙමම තමයි. රිදන තැනකට රිදේවා වදින තැනකට වදීවා රිදිී වැදී හෝ හැදේවා. හරි පරිසමින් ඇහුන්කම් දෙන්න. කොළපාට නිල්පාට රතුපාට තොප්පිදාගෙන ටෙලිවැකියටත්න් පාට පාට තොප්පිදාන්න හදන්න එපා. ෆ්‍රරංශයේ හිටියා දාහතරවෙනි ලොවී රජ්ජුරුව. වරක් කොහු මෙහෙමකිව්වා. රජය යනු. බව ඒ කියන්නේ රජය කියන්නේ තමා කියල තමයි ඒ වෙලාවෙේ ඔය ලුුවී රජ්ජුරෝ හිතාගෙන හිටියේ. අපේ රටෙත් බොහෝ පාලකින් තාම හිතන්නේ රජය යනු තමා ඒමත් නැත්නම් මම තමයි කියලයි අද ඇත්තටම නන්දසේන චනාධිපතිත් රජය යනු තමා කියල හිතල තමයි. රජයකැන්නේෙ මම කියලා හිතාගෙනම තමයි වැඩ කරන්නේ. රජයනු කවක්ද කියලම රනිල්ගේ අගමැතිකම ගැන කතා කරන්නම්. රජය කියන්නේ ජනතාවගේ පෞද්ධලික සමාජය ආර්ථික, අවශ්‍යතා සපුරලීමට ජනතාව, කලින් කලට බලේ පවරණ ආයතනයක්. ජනතාව කලින් කලට බලය පවරණ ආයතනයක් මතක තියාගන්න. ඇත්තටම මෙය බහරයක්. බහරයක ස්වභහවය කුමක්ද යමක් බලාගන්න බාරගන්න එක. බලාගන්න බාරගත්ත කෙනට නෙවෙයි මූලික අයිතිය තියෙන්නේ මූලික අයිතිය තියන්නේ මුල් අයිතිකරුවට. දැන්තීරනවාද. රජය කියෙන බහරයේ අයිතිය තියෙන්නේ නන්දසේන ජනාධිපතිට එහෙමත් නැත්නම් වත්මන් අගමැති රනිල් වික්‍රමසිට. ම නෙවෙයි ජනතාවටයි. එයනු රජය මම කියල හිතාගෙන වැඩ කරන්න බැහැකියෙන් එක නන්දසේන ජනාධිපති මුලින්ම මතක තබා ගත යුතුයි. දැන් බලමු අපිරටේ ව්‍යවස්ථාව තුළ අගමැති පත්කරන්න පුළුවන් කොහොමද කියලා ඔබ ජනාධිපති ලෙස විදහයික බව ඇත්ත නමුත් රාජ්‍යයක බලය බෙදී යන තව තැන් දෙකක් තියෙනවා එකක් පාර්ලිමේන්තු ඒවත ව්‍යවස්ථාදායකයේ නීති සම්පාධනයයි පවත්නා නීති වෙනස් කිරීම හෝ අවලංගු කිරීම තමයි මේ පාලිමේන්තුවේ හමත්නැත්තම් ව්‍යවස්ථාදායකේ මූලික අර්මුණ එම නැතුව ඔය අපේ පාර්ලිමේන්තු වගේ ගුටි ඇනගැනීම බඩපිරන්න පිනට කාලා ගෙදරයා හම මෙෙම නෙමෙයි. ඉළඟට තියෙන්නේ අධිකරණේ පර්ලිමේන්තුව පණවන නීති අර්ථනිරූපණය සහ යුක්තිය පසිදලීම අධිකරණය කාරය. නමුත් අවාසනාවකට ලෝකයේ වැඩිම බලතල තියෙන විදහයික ජනාධිපතික්‍රමේ තියෙන්නේ අපේ රටේ. ඇත්තම කිවෝත් අධිකරණයට සහ පාර්ලිමේන්තුවටත් ඉහලින් තමයි අපේ විදහයික ජනාධිපතික්‍රමේ තියලා තියෙන්නේ නඩුත්තහලා දඩුවම් දෙන්න තනි පුද්ගලයකුට පුළුවන් නම් කුම්ඹකට එරට අධිකරණය විනිසුරුවන් කියන ප්‍රශ්නය අහන්නම වෙනවාන්නේ එහෙම හිතාගෙන ලෝකේ තුළ වැඩකළ හොඳම උදාහරණේ හිටලර් නාසි ජර්මණයදී හිටලර්ගේ නීතිවලට ගරු කළේ දඩුවමට බයේ එනිසා ජර්මන් ජනතාව දුක් පින්දා එදා. ඇත්තටම අප නීතියට යටත්වය යුත්තේ නන්දසේන ජනාධිපති පණවන නිසා ඊට බයනම් නෙවෙයි සදාචාරයට අනුව නීතිය බැලූ බැල්මට සාධාරණ නම් ඒ බව පේනව නම් අප නීතියට ගරු කළ යුතුයි දැන් සදාචාරය කියනන්නේ කොමක්දේ. විමසලම රනිල් අගමැතිගාවට යමු. සදාචාරය කියෙන වචනය හරි ගැඹුරුයි. රටක්ක සදාචාරය කියන්නේ යහ පැවත්මට ඇති විනය. නීතියේ පරමාධිපත්තිය යුක්තිගරුක බව සාධාරණත්වය රටක සදාචාරයේ මූලික සාධක. දැන් බලමුූ රනිල්ව අගමැතිකරපු එක සදාචාර සම්පන්නද කියලා මේ පත්කිරීම කළ නන්දසේන ජනාධිපතිම සදාචාර සම්පන්න නැහැනි. ඒට ඕන තරම් සාක්ෂිතියනවා. තාමත් ජනාධිපතිකමේ සිටීමම සදාචාර සම්පන්න නැහැනි. ඒඇන්නේේ ජනාධිපති ලෙස ගත්තු වැරදි තීන්දු තීරණ ගැන බැලුවත්. තාම ඉන්න සදාචාර අයිතියක් නැහැනි එහෙම එකේ මේ පත්කිරීම සදාචාර සම්පන්න වෙන්න විදිහක් නෑ බැලූ බැල්මට . කියන්නේ පක්ෂියත් පැරදිලා තමන්ගේ ආසනයත් පැරදිලා අන්තිීමට ජාතික ලැස්වෙන් බලේට ආ කෙනෙක් එක පැත්තක තියමුකු ඇත්තටම ජනාධපතිට අගමැතිවරයෙකු පත්කරන්න පුළුවන් වන්නේ පාර්ලිමේන්තේ බහුතරේ දිනාගන්න පුළුවන් කෙනාව තාම පාර්ලිමේන්තුවේ බහුතරේ රනිල්ට තියෙනවා කියලා කිව්වේ නෑනි කවුරුත් සමහර විට දැනටමත් කියලද දන්නෙත් නැහැ මොකද ඔය පාර්ලිමේන්තවය ඉන්න අය තනතුරු මැති ඇමතිකම් අතයට මු ගැදනු වලට ගහප්පු බල්ටි අපි දන්නවනේ අතයට මුදල් ලැබෙනවනම් ජාතිආගම රට ගොඩ ගැනීම ගොඩනැගීම වගේ කතා කියලා පපුුවට හත් අට වතාවක් තලාගෙන බල්ට ඉනෙමෙයි උඩ්ඩු කරනම් බිම කරනම් පවා ගහලා රනිල්ට අතඋස්සාවික්. ප්‍රශ්නේතියෙන්නේ කොහොමද පොහොට්ටුව අය රනිල්ට අත උස්සන්න කියලානේ රනිල්ලො පරාජය කරලා ගෝටාවේ රාජපක්ෂට බලය එන්නෙම කොහොමද කියලා මතක් කරගන්නක රනිල් තමයි. හ බැංකු හොර හම්බන්තොට වරාය චීනයට වික්ක එක. මත්තල ගුවන්තොට පළේ වී ගබඩා කළ කෙනා. පාස්කු බෝම්බේ පුර්ණකොට හිටපු අගමැති ඇමරිකන් කාරයට රට විකුණන්න MMC. ගියවසුම් ගහන්න ගිය කියෙන. තව ඇතට ගියොත් බටලන්දත් ඔය කට්ටිය නිතර මතක් කලා පොහොට්ටේ අය තව මොනවදද අපපා නොකිව්වේ දැන් පුුරාගෙන හපාගෙන පැනගෙන එන්න පාහොදේ රනිල්ව නැත්තම් ොහේවාගේ මැති කරන්නද කියලාහගෙනන්නත්. සජිත්ල අනුරලා මගැහැරග නිසානි පරක්වූුණ නිසාේ මිහෙම වුණේ කියලාත් බුරාගෙන හපාගෙනෙන් එපා. මේ අප කියන්නේ හිතට එකඟව. දැන් ඇත්තටම දැනට තියෙන බහුතරය මතනම් රනිල්ට දෙන්නේ රනිල්ට දුන්නේ? ඇයි අනුරට දෙන්න බැරි රනිල්ට ඉන්නේ රනිල් විතරයි නෙපාර්ලිමේන්තුවේ එක්කන අයින ඉන්නේ ඒක ජාතික ලැස්තු වෙන්නේ ඒ හෙම ැලුවම අන්රල්ලට දුන්දනිෙක්ම ඉන්නවාන නේද අන්ුරොල පමාවඋනයිල්ලන්න ඒක දෙහේතුව ඇත්තටම රනිල්ට දුන්න එකට කැමති අය කියන්නේ රනිල් තමයිලු ජාත්‍යන්තරය එක්ක ගණුදනු කරන්න පුළුවන් කෙන. සමාජ මාධ්‍ය තිබුණු විහිලුවකින්ම මේ කතාවට උත්තර දෙන්නම්. දැන් ඕනේ ලෝක බැංකුව මංකොල්ල කන්න පුළුවන් අයෙකලු අඩු අර්ුන්. හහිද්‍රෙන් විතරයිලු එයාටත් එන්න කේෙනවාද කියලා අහලති බුණ ඇත්තටම රනිල්ට බඩිගින්න නිවන්න යම් උත්සාහයක් ගන්න පුළුවන්. ඒ අපි රිජුව ප්‍රතික්ෂේප කරන්නේ නෑ එක ඇත්ත. හැබැයි රනිල්ටත් ලෝක ධනේශ්වර කඳවර ඇතුළට යන්න වෙන අරිින් ගන්න වෙනවා ඇමෙරිකාව ප්‍රමුඛ බටිහිර ධනේශ්වර කඳ උරතුළට ගියත් අනිවාරෙම්ම කොන්දේසි වැටෙනවා එක තමයි පටි තද කරන්න වෙනවා දෙක කප්පාදුවට යන්න වෙනවා තුන බදු වැඩි වෙනවා. හැබැයි මේ හැම එකක්ම ඒ නේ ධනේශ්වර මිතුරන්ට නෙවි. සාමාන්‍ය ජනතාවන අපටයි. තෙල් ගෑස් ඉන්දන ආහාරගන්න මාස කීපයකට හරි රනිල්ට බැරිවෙන එකකුත් නැහැ. ඒවගේ මයි දැනට තියෙන විස්ස දහනමට රිවස් කරලා විසියකගේන්නත් සමහරවිට රනිල්ට හැකි වේවි. නමුත් එකක් ස්තේරයි. ඒකාආගමැති රනිල්ට කරන්න බැහැ. මොකක්ද කවදාවත් රජපක්ෂලට දූෂිත මිනිමරුවන්ට රනිල්ට දඬුවම් දෙන්න බැහැ. දුන්නෙත් නෑ දෙන්නෙත් නැහැ. රනිල් දන්නවා කල් මරණ විදිහ. දේශපාල මනිවලේ මහිදන් වෙලාහිටපු රනිල්ට දැන් මරණයෙන් නැගිට්ට පසුව ආය දේශපාලන මරණයක් අත්වේම ගැන බියක් නෑ මොකද රනිල් නැකිටතේ මරණයෙන් ආයි මැරණයක රනිල්ට අමුතු දෙයක් නෙමි ඇත්තටම මේ වෙලාවේ රට රකිනවා වගේම රාජපක්ෂලව රැක ගැනීමත් වැදගත් ඒ සඳහා හොඳම රාජපක්ෂ ආරක්ෂකැව තමයි මේ මිනිවලෙන් නැකිටලා රාජපක්ෂ මිතුරොටික එලියට ගත්තේ ඒ අගමැති රනිල් වෙනසකට ඇත්තේ ඇඳුම විතරයි ර. tyයි <laughs> कोෝඩධनවා එන්න සාට කිය නෑ. දැන් රනිල් රාජපක්ෂලගේ ප්‍රධහ ආරක්ෂිකවනු ස්ථීරවශයම නියතයි. ඇත්තටම දැන් අපේ පාර්ලිමේන්තුවේ හැදන්නේ කෘතිම විකෘති බහුතරයක් මේ බහුතරය අනිවාර්යෙන්ම සල්ලි මැති ඇමති තනුතුරු සේම අනාගත රාජපක්ෂලව සුරකීමද පදනම් කරගත් විකෘතියක් වනු නොනු මාණයි කොහොම වනත්න් අන්ුරල සජිත්ලත් කල්පනා කරමින් හිටියේ මේ විනාශයට කරගහල විනාශේනවාට වඩා තව මාසකීපයක් කවුරු හරි කරගහපුවාවි කියලාන්නේෙ මෙහි ඇති බරපතල මාභියෝගේ දැන් ඇත්තේ සජිට්ට සජිත් එදා රනිල්ව හුද කලා කරලා යුවMPය බලය ඇල්ලුව වගේම සජිත්ව හරි ඉක්මට තනිවෙන්න පුළුවන් කරන්න දෙයක් නෑ සජිත් සමාහර විට ඔයා විතරක් පක්ෂේඉතුරුවවෙන්නත් පුළුවන් රනිල් එහෙම හොඳගේම් කාරයෙක් ඒ වගේම රාජ පක්ෂ ලගේ ගිනිගත්ත දේපල වලටාත් රනිල්ගේ ආණ්ඩුවෙන් වන්දි ලැබෙන්න්නත් පුළුවන් කෙසේ නමුත් රනිල් අගමැතිකම බාරර්ගෙන අද මාධ්‍යයට කිව් බොහෝ වෙලාවට මාධ්‍යත් මේ හදදපු බේදවලට වග කියන්න ඕන කියලා. හොඳයි මාධ්‍යදේසියට දහයක් වග කියන්න ඕනෙ කෙලා හිතමකෝ ඔබ ඇතුළු දේශපාලක්කින් සයට අනුවකට යහා වග කියන්න ඕෙ. කොහම වුණාතුන් දේශපාලන මිනිවලින් නැගිටපු ඔබට මනුස්්‍යයකු වීමට අවස්ථාවතියවා. භූතයෙකු වෙලා අතුරු දහන් වෙනවාද කියලාත් තීරණය කරන්න පුළුවන්. ආර්ථිකය ගොඩගන්න ධරන්න උත්සාහයන් වලට අමතරව ඔබේ මිතුරු අර්ජුන්ගේ ඉඳලා රාජපක්ෂලගේ හරුන් න්න ඔබ හොරෙක් නෙමයි කියලා පුුවන්න්නම් පෙන්න්න කොේද.ොහොම වඋනත් මේ වෙලාවෙත් මතක් වුණේම අරහිර ගෙදර ඉන්න රංජන් කියපු කතාවත්. ගෝටාේ මහතය රනිල් ි ක්‍රමසික මහත්තගේ හොදයාල්ි. රක්චාජි ප්‍රේ දස හත්තයගේ හොදයාල්. කාගේ හෝදයාල්. සජත් මහත්මයාවත් ගෝටාවේ මහතය අල්ල න්නේන. රනිල් මහතයාවත් ගෝටාවේ මහත්තයල්ලන්න. ගෝටාවේ මහත්තයාවත් සරිත් මාර්ත්‍යයවත් රනිල් මහත්‍යවත් අල්ලන්නත් නෑ. සජිත් මහත්ත්‍යය ගෝටාවය මහත්තයා සජිත්ව මේ හනිල් මහත්්‍යයාවත් මහින්ද මහත්්‍ය අල්ලන්නේ මහින්ද මහත්්‍යයාවත් අරතුන් දෙනා වල්ලන්නේ එක තමලින් මේ ලංකායි දේශපාලි හැ මේ සීලු දෙනා එක පොකුරේ එකට ඉස්කෝලකිය එකට කාපු බීපු කාලයක් පාරිිමේන්තුවන්න බෙස් බගි ස්ලා.